ආෆිස් කෘපණාන්දු නැවතත් එක් දින කණ්ඩායමට ඇවිත් ස්ථාවර වෙමින් ඉද්දී දැන් T20 කණ්ඩායමටත් කැඳවන්න තීරණය කරලා. මේ තීරණය හරිද වැරදිද කියලා කියන්න තාමත් ඉක්මන් වැඩි. කොහොම වුණත් අවිෂ්ක මේ තරඟ රටාවේ අසාර්ථකයි. LPL තරඟාවලිය හරි අවිෂ්ක BPL සෙල්ලම් කරපු විදිය බලලා හරි ජාත්‍යන්තර පිටියට ගේන්න තීරණය ගත්ත අය හිතුවනම් ඒක හරිම සාධාරණයි. හැබැයි අවිෂ්ක ජාත්‍යන්තර තරඟවලට දාන්නේ එක් දින පිටියේ සාර්ථක නිසා නම් ඒ තීරණය ඒ තරම් සාධාරණ නැහැ. අනිත් එක ලෝක කුසලානයක් වගේ තරඟාවලියක් ඉස්සරහ තියාගෙන අපිට අලුත්ම අත්දැක බැලීම් කරන්න ලොකු කාලෙකුත් නැහැ. බොහෝ වෙලාවට ලෝක කුසලානේ අපේ ආරම්භක ප්‍රතිකරුව දෙන්න පැතුම් එක්ක කුසල් මෙන්දිස් වෙයි. එතනින් කවුරු හරි කෙනෙක් ආරම්භක ප්‍රතිකරුව වෙන්නේ නැත්නම් කුසල් ජනිත් ආරම්භක ප්‍රතිකරුව කරගන්නත් අපිට පුළුවන්. එනිසා අවිෂ්ක සාර්ථක වුණොත් සංකිතේ තියාගන්නත් අසාර්ථක නම් කණ්ඩායමෙන් කපන්නත් හිතාගෙන තමයි කණ්ඩායමට ගන්න ඇත්තේ. හැබැයි එහෙම කරන එක අවිෂ්කට එක් දින ප්‍රතිකරුවෙක් විදිහට තමන්ගේ රිද්මය පවත්වා ගන්න මොන වගේ බලපෑමක් වෙයිද කියන එක නම් ගැටලුවක්. සූර්යකුමාර් යාදවට තියෙන්නේ මේ වගේ ලෙඩක්. සූර්යකුමාර් T20 රටාවේ ලෝකයේ අංක 1 ප්‍රතිකරුවෙක්. හැබැයි එක් දින කණ්ඩායමට ගෙනවම යාදව අසාර්ථකයි. ඒදී අපි ලෝක කුසලාන තරගාවලියේදී දැක්කා සූර්යකුමාර් ලෝක කුසලානයට ගෙනත් ඉන්දියාව ලබා ගත්ත දෙයක් නැහැ. මේ දිනවල අවිෂ්ක නැවත T20 ලෝක කුසලානයට ගේන්න හිතාගෙන ඉන්නවා නම් අවිෂ්කගේ එක් දින අනාගතය ගැනත් හිතලා තීරණ ගන්නවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.